මධ්‍යහනක් ඔබයිටියන් මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම අශින්ක දුනුතිලක මම දිනෝෂි දීරසිංහ ප්‍රථම නවදහනේ පුවත් සිරස්තල වෙත ජගත් මහා මණ්ඩලයේ ඇමතීමට ජනපති සූදානමින් ශ්‍රී ලාංකිකයන්ට චීනයේ රැකියා අවස්ථා පහළ මල්වතුයේ ජලාශයේ ඉදිකිරීම කඩිනම් කෙරේ මාලදිවයින් ජනාධිපතිවරණයෙන් විපක්ෂ අපේක්ෂක ඊබ්‍රහම් මොහොමඩ්ට ජය ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් නායකත්වයේ වෙනසක් භික්ෂුනි ශාසනය ආරම්භ කිරීම ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සනිටුහන් කළ බිනර පුරපසළොස්වක පොහෝ දිනය අදයි ඒ වෙනුවෙන් දිවයිනපුර වෙහෙර විහාරස්ථානවල විවිධ පින්කම් පැවැත්වෙනවා කාන්තාවන්ට ශාසනික දොරගුළු විවර කරමින් භික්ෂුනි ශාසනය ආරම්භ කෙරුණේ අදවැනි බිනර පොහෝ දිනක මහා ප්‍රජාපති ගෞතමී දේවිය පැවිදි වීමත් සමගයි. පසුව යසෝදරා දේවිය ඇතුළු කාන්තාවන් විශාල පිරිසක් ප්‍රජාපති ගෞතමී වෙත පැමිණ පැවිදිභාවය ලබා ගත්තා. භික්ෂු භික්ෂුණි උපාසක උපාසිකා ලෙස සෙව්වනක් පිරිස සම්පූර්ණත්වයට පත්වන්නේද බිනර පොහෝ දිනියේයි. බිනරපුර පසලස්සක පොහොය වෙනුවෙන් දිවයින පුරා පිහිටි වෙහෙර විහාරස්ථානවලදී ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් ආගමික වැඩසටහන් සංවිධානය කර තිබෙනවා. ITN සමනක් රැස් පොහොය දින සජීව වැඩසටහන මෙවර පැවැත්වෙන්නේ කඩවිත සුනේත්‍රාරාම පුරාණ විහාරස්ථානයේදී පූජ්‍ය දියතලාවේ පියදස්සී ස්වාමින් වහන්සේ සහ පූජ්‍ය පඬිත සිවුරලමුල්ලේ විමලරතන ස්වාමින් වහන්සේ සමනක් රැස් වැඩසටහනේ ධර්මදේශන පැවැත්වුවා ධර්ම සාකච්ඡා භාවනා ඇතුළු ආගමික වැඩසටහන් රැසක් දවස පුරා එම විහාරස්ථානයේ කේන්ද්‍ර කරගන්මින් පැවැත්වීමටයි කටයුතු දායත්තේ මේ අතර ITN FM ශාසනාලෝක වැඩසටහනද කඩවිත ශ්‍රී සුනේත්‍රාරාම පුරාණ විහාරස්ථානයේදී පැවැත්වෙනවා. සාමණේර භික්ෂුන් වහන්සේ වෙනුවෙන් ධර්ම ග්‍රන්ථ කට්ටල පූජා කිරීම සහ උන්වහන්සේගේ දෙමව්පියන්ට උපහාර දැක්වීමද මෙහිදී සිදු කෙරුණා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරය සඳහා සහභාගී වීමට දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඇමරිකාවට ඊයේ රාත්‍රියේ ළඟා වුණා. පසුගිය පාලන සමයේ අතිශය දුර්වලව පැවති ජාත්‍යන්තර සම්බන්ධතා ශක්තිමත් කරමින් හතරවන වරට ජනාධිපතිතුමා ජගත් මහා මණ්ඩලයේ ඇමතීමට නියමිතව තිබෙනවා. ඒ පිළිබඳ තොරතුරු ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ චමින්ද සිරිමල්වත්තගෙන් සංස්කෘතික වශයෙන් පවත්නා වූ බෙදීම් ගැටුම් පසකලා එක් අරමුණක් වෙනුවෙන් ක්‍රියා කරන්නා වූ දේශපාලන දර්ශනය වෙනුවෙන් එම ජගත් ඇගීම තවත් ස්ථාවර කරමින් නිව්යෝක් නුවර පිටි ජගත් මහා මණ්ඩල සැසිවාරයේදී සාමය උදෙසා වූ නෙල්සන් මැන්ඩෙලා රාජ්‍යනායක සාම සමුළුවේදී සාමය ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් වෙනුවෙන් සුවිශේෂී දේශපාලන ප්‍රකාශයක් කිරීමටද නියමිතයි ඉදිරියේදී ශ්‍රී ලාංකිකයන්ට චීනයේද රැකියා අවස්ථා උදාවන බව කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා පවසනවා. චීනයේ නිල සංචාරකයන් අනතුරුව කටුනායක ගුවන්තොටුපලින් දිවයිනට පැමිණි අවස්ථාවේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. චීනය තුල ශ්‍රී ලාංකික ජනතාවට වැදගත් කටයුත්තක් අපිට ඇති කර ගන්න පුළුවන් වුණා එකඟතාවයක් ඒ තමයි වෙළඳ සංකීර්ණයක් තුල ශ්‍රී ලංකාවෙන් යන ව්‍යාපාරිකයන්ට ව්‍යාපාර සඳහා ඉඩ ප්‍රස්ථා ලබා ගන්න දෑ අවුරුදු සහන කාලයක් ඒ කාලය තුල මාසයකට රුපියල් 500ක් වගේ තා සොච්චම් මුදලකට වර්ග මීටරයක ප්‍රමාණයක් සාමාන්‍යයෙන් ලංකාව තුල කඩකාමරයක් ගන්නවටත් වඩා අඩු මුදලකට අරගෙන ව්‍යාපාර කටයුතු කරන අවුරුදු දෙකක සහන කාලයක ඒ අවුරුදු දෙකෙන් පස්සෙත් ආපහු සරයක් එකඟතාවයක් ඇති කර ගන්න පරිදි
එකතු කරන. ඒ වගේම ශ්‍රී ලංකාව තුල විවිධ වෘත්තීය පුහුණු සහ භාෂා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අපි දෙපාර්ශ්වය අතර සාකච්ඡා සිදු කරා. නොවැම්බර් මාසය තුල ඒ නියෝජිත කණ්ඩායම් ශ්‍රී ලංකාවට පැමිණෙන්නට නියමිත වෙනවා. යූත් විත් ටැලන්ට් ගමට කෝටියක් වැඩසටහන යටතේ එල්පීටී මැතිවරණ කොට්ටාසේ ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති පහක් ජනතා අයිතියට පත් කෙරුණා. ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ මග පෙන්වීමෙන් ජාතික තරුණ සේවා සභාව ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය සහ ITN එක්ව මෙය සංවිධානය කළා. ගමට කෝටියක් තරුණ ශක්ති ප්‍රජා සංවර්ධන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත් කෙරුණේ එල්පීටී මැතිවරණ කොට්ටාසේ ව්‍යාපෘති පහක් ඒ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන්. නවතගල ග්‍රාම සේවා වසමේ නවමිනි යෞවන සමාජය මගින් වැඩනිම කළ බෙන්තර වාසිය වේල්ල මාර්ගයේ කොටසක් කොන්ක්‍රීට් කර ජනතා අයිතියට පත් කිරීම මේ යටතේ සිදු කෙරුණා. කැටන් දොළ කණිටු විදුහලට පැමිණෙන මාර්ගය තාර යොදා සංවර්ධනය කෙරුණේ කැටන් දොළ වාසනා යෞවන සමාජයේ මූලිකත්වයෙන්. තල්ගස්වේ විදුහල ඉදිරිපිට මාර්ගය සංවර්ධනය කිරීම හා පාංචු කාදනේ වැළැක්වීම සඳහා ගල්වැට බැඳීමද සිදු කෙරුණා. ඒ තල්ගස්පේ බටහිර සදහිරු යෞවන සමාජයේ මූලිකත්වයෙන් කුඩාකල ක්වින්ටම් යෞවන සමාජයේ මූලිකත්වයෙන් කුඩාකල කන්ද හරස්පාරේ කොටසක් කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කෙරුණා. වතුර විල ශ්‍රී ඥානানন্দ යෞවන සමාජයේ මූලිකත්වයෙන් උයි වතුර විල කණිටු විදුහලේ පානීය ජලසකසුම් පද්ධතිය ඉදි කෙරුණේ. ගම්වාසීන්ගේ උදව් ඇතුව මෙම ව්‍යාපෘති ඉතා සාර්ථකව කරගෙන යාමට අපට ශක්තිය ධෛර්යය ලැබුණා. මේ ගමේ අවශ්‍යතාවය අනුව තමයි මේ ව්‍යාපෘති තෝරගත්තේ. යෞවන සමාජ හරහා තරුණයෝ මැදිහත් වෙන්න ඕන මේකට. ඒ හරහා තමයි මේ ව්‍යාපෘති ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඇත්තටම වටිනා කියන වැඩසටහනක්. සමහර වෙලාවට බහුවී කාර්යවල දැක්ක පාරවල් හදන හැටි, ඒවයි කොන්ත්‍රාත්කාරවල හැටි, මහජන නියෝජිතව සමහර තැන්වල ප්‍රාදේශීය සභාවල වගේ මන්ත්‍රීවරු කොන්ත්‍රාත්කාරව බවට පත් වෙනවා. පාරක් හදන සල්ලි දුනහම භාගයක් පාරන භාගයක් එක එක සාක්කුවට අන්තිම ටික කරක් කරනකොට පාරේ යනවා. අපි හිතමු 150,000 නම් වැඩි. 150,000 මේ වැඩේට යන්නේ නැහැ. ඒ තුනියතරනේ ලක්ෂයක්වත් පාරනාල 50ක්වත් සාක්කුවට. නමුත් මේ වැඩේදී 150,000 දුන්නාම 350,000කට වැඩි ප්‍රමාණයක වැඩේ කරනවා. ඒකට ගමේ අයගේ සහයෝගය අරගන්නවා. තරුණියගේ කැපවීම තියෙනවා. ආදර්ශයක් අපේනවා. රජයෙන් වියදම් කරන මුදල සම්පූර්ණයෙන්ම දානවා විතරක් නෙමෙයි අපි ඊට අමතර වටිනාකමක් ඒකට එකතු කරලා තමයි මේ වැඩ කටයුතු නිම කරන්නේ. පහළ මල්වතු ඔය ජලාශයේ ඉදිකිරීම කඩිනමින් ආරම්භ කරන බව අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා. ජාත්‍යන්තර ගංගා දිනේ නිමිත්තෙන් අනුරාධපුර මල්වතු ඔය අසල පැවති සැමරුම් උත්සවයට සහභාගී වෙමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. අනුරාධපුර දිස්ත්‍රික් වාරිමාර්ග දෙපාර්තමේන්තුව උත්සවය සංවිධානය කළා. නාවික හමුදා නිලධාරීන් සහ ගොවි සංවිධාන නියෝජිතයින්ගේ ශ්‍රමදායකත්වයෙන් මල්වතු ඔය පවිත්‍ර කිරීමේ වැඩසටහනක්ද පැවැත්ුණා. මම මේ 2015 වාරිමාර්ග කුසිකර්ම අමාත්‍යවරයා වෙච්ච වෙලාවේ මට තිබිච්ච හිණේ තමයි පහළ මල්වතු ජලාශය හදන්නේ. ඉතින් මේ වෙනකොට ඒකේ වැඩ කටයුතු අවසන් වෙලා තියෙනවා. අපි විශ්වාස කරනවා අපිට පුළුවන්කම තියෙනවා. එක්කෝ මේ අවුරුද්දේ අවසානයේ එහෙම නැත්නම් ලබන අවුරුද්දේ මුල වෙනකොට ඒ පහළ මල්වතු ජලාශයේ වැඩ ටික අපට ආරම්භ කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට අපි ප්‍රයෝජනයට ගන්න නැතුව මුහුදට ගලාගෙන යන ඒ අක්කර අඩි මිලියනයක් වගා කරන්න පුළුවන් ජලයෙන් අපට කලා වගේ පස්ගුණයක් ලොකු ජලාශයක් නිර්මාණය කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම ජල විදුලිය නිෂ්පාදනය කරන බලාගාරයක් එතන හැදෙනවා. ඒ වගේම අපි උස්සාන ජල යෝජනා ක්‍රමයක් මගින් ඒ දැනට වගා කරන්න ජලය නැති ඒ විලච්ඡේ තන්තිරිමල ප්‍රදේශයේ විශාල ජනතාවකට අපි ජලය ලබා දෙන්නත් අපි බලාපොරොත්තු වෙනවා. බෑන් ද බෑන් රියැලිටි වැඩසටහන කොළඹ නවනගර ක්‍රීඩා පරිශ්‍රයේදී අද දවස පුරා පැවැත්වෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශය නාලන්දා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය හා ITN මාධ්‍යාලය එක්වයි මෙය සංවිධාන කරන්නේ. ඒ පිළිබඳ තොරතුරු ගෙන ඉන්නේ අසංග කරුණාරත්න. බෑන්ඩ් බෑන්ඩ් තරඟාවලියේ අද තවත් සුවිශේෂී දිනයක් බවට පත් වෙනවට කිසිම සැකයක් නැහැ. විශේෂයෙන්ම කියනවනේ කොළඹ නවනගර ශාලා ක්‍රීඩාංගණයේ පරිශ්‍රයේ පුරාම විශේෂයෙන්ම බස්නාහිර පළාතේ පාසල් ගණනාවක් අද සහභාගී වෙලා තියෙනවා මේ තරඟාවලිය වෙනුවෙන්. ඊයේ රාත්‍රියේ පැවතුණු තරඟයේ විශේෂ උණුසුමත් එක්ක අද ලැබෙන ප්‍රතිචාර ඉතාම ඉහළින් තිබෙන බවයි මේ කටයුත්ත සංවිධානය කරන නලන්ද විද්‍යාලීය ආදිශිෂ්‍ය සංගමයේ පවසන්නේ. මා කැමති මේ වෙලාවේ දැනගන්න නාලන්ද විද්‍යාලීය ආදිශිෂ්‍ය සංගමයේ වෙනුවෙන් මෙහි පාසල් සම්බන්ධීකරණ ප්‍රධානී වෛද්‍ය තිලක් අමරසිංහ මහත්මයා ඉන්නවා අපිත් සමග. ඔබට හැඟින දේ සංවිධායකවරුන් විදිහට අපිට කියන්න. ඇතරම පාසල් වලින් අධික උනන්දුවක් තියෙනවා. මේ පහුගිය වට දෙකේදී රූපాయనిෙන් දැක්කයින් පස්සේ එන්න බැරි වෙච්ච පාසලු දැනටත් අපිට සම්බන්ධීකරණය කළා එන්න ආසනවා. අද දින අපිට හොඳ තරඟයක් නරඹන්න පුළුවන් වෙයි ස්වාධින රූපాయనిය තුලින් මේ
බෑන්ඩි බෑන්ඩ් ෂෝ එකේ ඉතාම ගෞරවනීය වගේම මේ බ්‍රාස් බෑන්ඩ් කලාව පිළිබඳ ඉතා හොඳ දැනුමක් අධ්‍යක්ෂීම් සම්භාරයක් සහිත විනිශ්චය මණ්ඩලයක අධීක්ෂණයට ලක් වෙනවා මේ ලංකා ඉතිහාසයේ පළමු වතාවට බ්‍රාස් බෑන්ඩ් කලාව වෙනුවෙන් රියැලිටි වේදිකාවක් නිර්මාණය කර දුන් විශේෂයෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශය කොළඹ නාලන්ද විද්‍යාලය ආචාර්ය සංගමය ස්වාධීන රූපවාහිනී සේවය මේ සියල්ල ඒකරාශී වෙලාකට කරපු කටයුත්තට පාසල් දරුවන්ගේ පාසල්වල ගුරුබවතුන්ගේ දෙමව්පියන්ගේ ජනතාවගේ විශාල ගෞරවයකට පාත්‍ර වෙන කටයුත්තක් වෙනවාට කිසිම සැකයක් නැහැ අලුත්ම තොරතුරු සමගින් හමු වන බලාපොරොත්තු වෙන සමු ගන්නවා කොළඹ නවනගර ශාලාවේ බෑන්ඩ් ද බෑන්ඩ් තරගාවලියේ සිට මම අසංග කරුණාරත්න දිවයිනපුරා වෙහෙර විහාරස්ථානවල සංවිධානය කර තිබූ පින්කම් කිහිපයක් පිළිබඳ තොරතුරු දැන් පසලොස්සක පොහේ නිමිත්තෙන් පුනරින් ප්‍රදේශයේ යලි පදිංචි ජනතාව වෙනුවෙන් වෛද්‍ය සායනයක් පැවැත්ුණා පුනරින් විද්‍යාලයේ පැවති වෛද්‍ය කඳවුර සංවිධානය කළේ 66 වන සේනාංකයේ යුද හමුදා නිලධාරීන්ගේ දායකත්වයෙන් විශේෂඥ වෛද්‍ය සේවා මින්ම ඖෂධ ප්‍රතිකාර ලබා දීමද මෙහිදී නොමිලේ සිදු කෙරුණා अमरपुर सिरि सद्धर्म वंश महानिकाये अनुनायक हा फला पदवी पिरिनवीमे उत्सवयाक बलपिटिय वेलिदर महाकप्पिन सीमामालिक विहारस्थानेदी पवत्तुना अनुनायक पदवी हतरक हा फलात नायक पदवी पहक पिरिनवीम मेहिदी सिदुवुना अमरपुर सिरि सद्धर्म वंश महानिकाये महानायक अतिपूज्य अहुंगल्ले सिरिसीर विसुद्धि स्वामीन वहन्से उत्सवे मुलसुन हेबवूये सियने हेवागम देकोरले उप प्रधान संघनायक धुरय दोंपे पालुगम श्री प्रियदर्शनारामाधिपति पूज्य बोल्लतावे सिरि रतन स्वामीन वहन्से वेत मेहिदी पिरिनवुना महासंघरत्ने ऐतुलु विशाल पिरिसक मेम अवस्थावट सहभागी वुना श्रीलंका बौद्ध विनय धर्म संघ में मातृ संगम गोडनगिल्ले इदिकिरीम पसुगियदा आरंभ किरुणा संघ में असुवन संवत्सरेट समकामीव पेल्वाडुल प्रदेशे गोडनगिल्ले इदिकिरेन्नी मेअतर आर्थिक दुष्करता सहित पौल्वल दरुवन असु दिनकु संधा अध्यापन उपकरण पिरिनवीमद सिदु किरुणा वादीप सिंह विगेट्टु वात्ते श्री गुणानंद स्वामी वहन्सेगे 128 वन गुण समरूपेकम पसुगियदा पवत्तुणा उन्वहसे वेडविसु बलपिटिय श्री सुभद्रा राम रजमहा विहारस्थानी सिट मिगेट्टु वत्ते गुणानंद हिमी पिलिरुव अबियसिट अलंकारवत् पेरहरिन पेमिनी सदेहवतुन पिलिरुवट पुष्पोपहार दैक्वीमटद कटियुत्तु कला मीट समकामीव बलपिटिय प्रादेशिक सभा श्रवणागारेदी गुण समृद्धीशनयक्त पवत्तुणा पवतिन वियलि कालगुणिय पहवकोस वेसी एदहले वायने प्रार्थनेन वेसी पिरित सज्जायनावक वाउनियाव श्री शैल बिंबाराम विहारस्थाने दी पवत्तुना ए पूज्य सियंबलागस्वैव इंदसार स्वामी वहन्सेगे प्रधानत्वेन भिक्षुन वहन्से सियक नमक पिरित सज्जायने सदहा सहभागी वुना मुहुनु पोते मितुरन्गेन सदुम्लत् सोंदुरु हदवत् मितुरु कण्डायम संविधान कल समाज सत्कारक वेडसटहनक अनुराधपुर परसन्गस्वैव श्री धर्मरत्नाराम विहारस्थाने दी पवत्तुना आबाद सहित पुत्कलेन पनस दिनकु सदहा रोदपुटु अत्वारु सहा श्रवण उपकरण प्रदानय मेहिदी सिदुवुना मेअतर मौपियन अहिमी पासल दूदरुवान पनस दिनकु सदहा मासिक शिष्यत्वयक पिरिनवीमद सिदु किरुणा मे सदहा वैकिरुणु मुदल रुपया लक्ष 300क पमन वनवा महा प्रजापति गौतमी महारहत तेरणी उपहार पूजा जातिक पुण्य महोत्सव अहली गुडदी पवत्तुना भिक्षुनीन वहन्से 500 नमक के सहभागित्वेन पवति उत्सव संविधान कले रत्नपुर डिस्ट्रिक्ट भिक्षुनी संविधानयाई त्रैनिकायिक महासंघरत्ने ऐतुलु विशाल पिरिसक मेम अवस्थावट सहभागी वुना अनुराधपुर डिस्ट्रिक्ट बलपा ऐति वियली कालगुण तत्वय दुरुकर वैसी उदावे वायाई प्रार्थना करमीन गलिन बिंदुनुवव दुटुवव गम्मानी जनताव रुवन वैली सैरतुन उदेसा कप्र पूजावाक पवत्तुआ किलोमीटर 65ක පමණ දුරක් ගෙවා පාගමනින් පැමිණි සදහවතුන් 2500ක් පමණ පින්කමට සහභාගී වුණා නාරම්මල බෝගහපිටිය ගම්වාසීන් එක්ව විශේෂ පින්කමක් සිදු කළා ඒ එම ගම්මානේ පදිංචි බාලම්මා උපාසිකා මාතාවට වසර 100ක් පිරීම වෙනුවෙන් ස්වාමින් වහන්සේ සිය නමක වැඩමවා දානමය පින්කමක් සිදු කිරීමයි දරුවන් 9 දිනකගේ මවක වන ඇයට මුඩුබුරු මිනිබිරියන් 68 දිනක සිටිනවා බෝගහපිටිය පූර්වාරාම විහාරස්ථානයේ ඉදිකිරීම සඳහා ඉඩම පූජා කර ඇත්තේද බාලම්මා උපාසිකා මාතාවයි දැන් පුවත් කීපයක් ලොහුඩින්
රත්නපුර ශාන්ත ඇලෝසියස් ජාතික පාසලේ 120 වන සැමරුම් උත්සවය උත්කර්ෂවත්ව පැවැත්ුණා. ඒ අමාත්‍ය අකිල විරාජකාරීව සම්මාතාගේ ප්‍රධානත්වයෙන් නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන සබර්ගම පළාත් ආණ්ඩුකාර නිලුකා ඒකනායක යන මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට සහභාගී වුණා. හිටපු ජනාධිපති ඩී.බී. විජේතුංග මහතාගේ ගුණානුස්මරණය වෙනුවෙන් කුඩා මදුව ශ්‍රී සාංගිකාරාම විහාරස්ථානයේදී වැඩසටහන් මාලාවක් සංවිධානය කර තිබුණා. රුක් රෝපණ වැඩසටහනක් බෝධි පූජා පින්කමක් සහ පිරිත් දේශනයක් එම විහාරස්ථානයේදී පැවැතුනේ විශාල පිරිසකගේ සහභාගීත්වයෙන්. මීට සමගාමීව ලේදන් දීමේ පින්කමක්ද පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට වසර 50ක් සපිරීම නිමිත්තෙන් පාගමනක් සංවිධානය කර තිබුණා. රාජගිරිය ප්‍රධාන කාර්යාලය අභියස සිට බත්තරමුල්ල දියතුවින දක්වා පාගමන පැවැත්ුණා. සංස්ථාවේ සභාපති රොෂාන් ගුණවර්ධන මහතාගේ මූලිකත්වයෙනුයි එය සංවිධානය කෙරුණේ. ලංකාපේ ටෙක්නොවේෂන් සම්මාන ප්‍රධාන උත්සවය කොළඹදී පැවැතුණා. ලංකාපේ ගෙවීම් ජාලය හඳුන්වා දුන් ලංකා ක්ලිය ආයතනයයි එය සංවිධානය කළේ. අන්තර් බැංකු ගණිතුණු අංශය යටතේ මෙහිදී රන් සම්මානය දිනාගත්තේ ලංකා බැංකුවයි. රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න, නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර සහ මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට සහභාගී වුණා. लेखक हेनरी वर्णकुल सूर्य महता रचना कल की नोकी कथा कृतिय एलिदक्वीम कोलंबदी सिदुकेरुना प्रवीण लेखक धर्मश्री कार्यवसम महताई प्रधान देशने पैवत्तुए मेतिवर्ण कोमिसमे सभापति महिंद देशाप्रिय महता सह विद्वतुन कलाकरुवन्नतुलु पेरिसक मेम अवस्थावट सहभागी वुना ए समगिन आईटीएन दिवापुवत् प्रकाशय अवसन वनवा ओबट सुभ दवसा www.itnnews.lk